கட்டி கத்துக்கல உத்மதீஷனா. මෙතන ප්‍රශ්නය සුද්දාෂ්ටකයක් යන කුමක්ද? ඒ ශාරීරියේ තුල තිබෙන දෙයක්ද? පරිබාහිරව තිබෙන දෙයක්ද? එහින් අපට ඇති බලපෑම කුමක්ද ආදී වශයෙන් විස්තර ටිකක් අහන්න. සුද්දාෂ්ටක තමයි මේ මුළු ලෝකේ තියෙන සියලුම රූප. සුද්දාෂ්ටක අනන්ත අප්‍රමාණික කැටිවීමක්. මේ ලෝකේ තියෙන මේ ද්‍රව්‍ය වස්තු ඕනම දෙයක් අරගෙන ඔක බිඳගෙන බිඳගෙන යනවනේ. එහෙනම් කෑලි කඩාගෙන කෑලි කඩාගෙන ගියොත් යම් කිසි විදිහකින් කුඩු කරලා ගිහිල්ලා ඔය ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් කුඩු කරන්න පුළුවන් තවත් සුණු වෙන්න. එහෙම කරලා කරලා ගත්තාම මේ වර්ගයේ අන්තිම මේ සුණු කියන පොඩි කොටසකට බහිනවා. යම් කිසි ද්‍රව්‍ය වස්තුවක් වශයෙන් අරගෙන ඒකෙන් එහාට පොඩි කොලොත් එහෙම පරමාණු කියන තැනට වැටෙනවා. ලෝකෙ හටගත්ත මූලික පරමාණු කියලා කොටසක්. ඒකත් බිඳොත් එහෙම. ඒකත් බිඳපුවාම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා කොටස් තුනකට බෙදෙනවා. ඔන්නේ බෙදෙන කොටස් තුනෙත් ඔන්නේ කියන සුද්දාෂ්ටක තුනක ක්‍රියාවලියක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක සුද්දාෂ්ටකයක් තියෙනවා. සුද්දාෂ්ටකයේ ක්‍රියාත්මක ශක්තියක් තියෙනවා. ප්‍රෝටෝනය කියන එක සුද්දාෂ්ටකයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක ශක්ති විශේෂයක් තියෙනවා. නියුට්‍රෝන කියන එකත් සුද්දාෂ්ටකයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක ශක්තියක් ඒකෙත් තියෙනවා. මෙන්න මේක තමයි ලෝකේ අන්තිම මූලධර්ම තුලක් තියෙන්නේ. ලෝකේ බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. බලාපොරොත්තු ඉෂ්ට කළ දෙන්නේ තව පිරිසක් හැදෙනවා. ඒ දෙකේම ක්‍රියාවලියෙන් අහ කියලා නිදහසේ ඉන පිරිසක් ඉන්නවා. ඕක තමයි ඒ ක්‍රමවේදී. එක කොටසක් ඉල්ලනවා. ඕන දේ තව කට්ටියක් දෙනවා. ඉල්ලනවුන්ට ඕන දේ තමයි ඉලැට් ඕන කියන කවුරු නම හැදුවත්. යා බලාපොරොත්තු වෙනවා. එන ඉලෙක්ට්‍රෝන හැම වෙලේම ප්‍රෝටෝන ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. පරවුන්ට ඕන දේ තමයි ප්‍රෝටෝන කිව්වේ. ආ කියලා දෙනවා. කෝ කියලා දෙන්න කියලා ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන වල ප්‍රෝටෝන වල හැටි. එයා ප්‍රෝටෝන ආකාශයෙන් එනවා. ඉලෙක්ට්‍රෝන පොළවේ ඉඳ පොළොවට ඇදලා ගන්නවා. නියුට්‍රෝන කියන එක නිදහසේ ඉන්න අයිටෝන එක. ඒ තමයි බ්‍රහ්ම කොටස. යෝගීන්. ඒගොල්ලෝ කවුරුත් එක්ක සම්බන්ධයක් නැහැ. නිදහසේ ඉන්න අයට ඕන එක. ඒ ශක්ති විශේෂය නියුට්‍රෝන වල ක්‍රියාත්මක වෙනවා. නියුට්‍රෝන නිදහසේ තිබුණා හරිය බලවත්. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට පුළුවන් කමක් නැහැ නියුට්‍රෝන එහෙම බිඳින්න. ඒ බලය එහෙම එකක්. හැබැයි යෝගීන්ගෙන් නැත්නම් බුදු පසේ බුදු මහරහත් ආදී උත්තමයන්ගෙන් ලෝකයට උදව් ලැබෙනවා ජීවත් වෙන්න. ආශිර්වාද ලැබෙනවා. ඒ ආශිර්වාද මැද්දේ අනිකයි තමයි කටයුතු කරගන්න. ඒ වගේ ඉල්ලන කට්ටිය තමයි කාන්තාව. පරවුන්ට ඕන කට්ටිය දෙන අය තමයි පිරිමි. ස්ත්‍රී පුරුෂ දෙකෝලංගේ ගති ලක්ෂණ දෙක. නිදහසේ ඉන්න අය තමයි අර යෝගී. ඔය කොටස් තුනේ ලෝකෙ හැදිලා ලෝකෙ ඒ අයට ගැළපෙන විදිහට ලෝකියකුත් හැදිලා තියෙනවා භුක්ති විඳින්න. ඔය හැම දෙයකම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන මේ සුද්දාෂ්ටක තියෙනවා. සුද්ධාතය කිව්වේ ආපෝ තේජෝ වායෝ පටේ වන්නගන්ධ රස ඕජා කියලා. මෙන්න මේ ගති ලක්ෂණ අටකින් හටගත්ත ඇහැට පේන එකක් නෙමෙයි. මේ රූප කලාපයන්ගේ අන්තිම සියුම් රූප කලාපය. ඕකේ කොටස් අටක් එකට සම්පීඩලලා තියෙනවා. ඒක තියෙන අවිනිර්භෝග රූප. ඕක වෙනස් කරන්න බෑ, වෙන් කරන්න බෑ. එකින් එක වෙන් කරන්න බැරි රූප පොදියක් ඔය තියෙන්නේ. අන්නේ රූප පොදිය තුළ තව දෙයාකාරීක ක්‍රියාත්මක වීමක් වෙනවා. ක්‍රියාකාරී රූප දෙකක් එකතු කරනහම 10ක් වෙනවා. අන්නේ වේ කෑලි තුනක් එකතු වෙලා තමයි සත්ව ජීවිතයක් හැදෙන්නේ. කාය දශක, භාව දශක, වัตතු දශක කියලා ඔකට කියනවා. හැබැයි ඒක පොත්වල නන්නේ මට බයින්ද පුළුවන් මේවා කියනකොට මොන පිස්සුද මේකට කියේ. වයින්ව කිව්වේ
එක්තරා පිරිසක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා බණ කියලා විනේනවා කියලා මිනිස්සු රවට්ටනවා කියලා. ඔය තමයි විද්‍යාව. ඔය විද්‍යාව බුදුරන් වහන්සේ තමයි දැකලා තියෙන්නේ. ඕක ලෝක විද්‍යාවේ හැටි. ඔය ලෝක විද්‍යාව නවීන විද්‍යාව හොයාගත්තේ වල සංසන්දනය කියලා පෙන්වන්න බැරි නිසා තමයි මම කියන එක තෝරාගන්න බැරි. හැබැයි ඔබ තේරෙනවා විද්‍යා දැනුව තියෙන විද්‍යාව ඉගෙන ගත්ත අයට කොච්චර ලස්සන ගැළපිලා තියෙනද මේ කියවන් කියලා. ඉතින් ඒ අයට හරි චිත්ත ප්‍රසාදයක් එනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව කොයිතරම් වැදගත් විද්‍යාවක්ද මේ බුදුදහම කියන්නේ කියලා ඒ අය දකිනවා. ඉතින් මොට්ටමෝලු ගතන දොන මට කමක් නැහැ. ධර්මදර වෙනවා ඒ විද්‍යාව දන්න අය. විද්‍යාව දන්න අයට හොඳට බුදුදහම ගැළපෙනවා. ඉතින් ඒ ටික තමයි කියා දෙන්න තියෙන්නේ. ඉතින් සුද්ධාස්තකය කියන එක හැදෙන ක්‍රමයක් හුඟක් විග්‍රහ කරන්න වෙලාවක් යනවා තියෙන ප්‍රශ්නවලට අනුව හුඟක් කියන්න වෙලාව මදි. සුද්ධාස්තකයක් කියන එකක් හැදෙනකොට ඒකේ කොටස් 8ක් හැදෙන චිත්ත ක්‍රමයක් තියෙනවා. මේ චිත්තේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙකේ සම්පින්දණයකින් තමයි මේ සසල පැවැත්ම යන්නේ හැදෙන්නේ. සසල පැවැත්ම ගොඩනැගෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා දුරු වුණොත් එහෙම නිරෝධයි. අවිද්‍යාව තුළ කාරණා හතරක් තියෙනවා. ගති හතරක්. තෘෂ්ණාවේ ගති හතරක්. මෙන්න මේ ගති හතරයි හතරයි අටක් වෙනවා. මේ ගති අටෙන් හැදෙන්නා වූ ලෝකයේ රූපකලාප අටක සම්පින්දනයක් වෙනවා. ආරම්භය කර්මයෙන් සහ චිත්තයෙන් ඒ රූප පාල වෙනවා. අන්නේවා තමයි සුද්ධාෂ්ටක කියන්නේ. ඒවා ඒක රාසි වෙලා ඒක රාසිලා අනන්ත අප්‍රමාණයක් ඒක රාසි වෙනකොට අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය වස්තු ලෝකේ හැදෙනවා. ගස්කොළන් ඉතින් මේ මහ පොළොවේ නොඑක ආකාර රසායන ද්‍රව්‍ය මේ ආදී සියල්ල මූල ද්‍රව්‍ය මුල් කරගෙන හැදෙනවා. මූල ද්‍රව්‍ය 108ක් ඉස්සෙල්ලා හදනවා. 108ක් හැදෙන්නේ වේදනා 108ක් තියෙනවා වින්දන. ඒ වේදනා 108ට ඇදීම වශයෙන් තණ්හා 108ක් උපාදාන 108ක් භව 108 ආකාරයක් ලෝකයා කියා ජාති 108 ආකාරයකින් හැදෙනවා. සජීවී අජීවී සියල්ල මුල. මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තුවක් අරන් බිඳලා බිඳලා ගිනිච්චොත් එහෙම මූල ද්‍රව්‍ය හොයන්න. ඉතින් හයිඩ්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් මැග්නීසියම් හීලියම් ඉතින් ඔය ආදි වශයෙන් නයිට්‍රජන් ඉතින් ඔහොම ඉතින් වෙන් කරනවා මූල ද්‍රව්‍ය කියලා. ලෝකේ තියෙන මූල ද්‍රව්‍ය 108ක් වෙන් කරපුවාම 109ක් නැහැ. අද විද්‍යාඥය පොදු වෙනවා 108ක් කොහොමද මේවා හිටින්නේ. තව එකක් හෙව්වා කියලා බලපුවාම අර කැල් දෙකක් හිටු වෙච්ච එකක් මහම වෙලා මිසක් වෙන එකක් හොයලා නැහැ. එන 108ක් තෘණාවට අනුව 108ක් උපාදාන වෙලා 108ක් භව හැදිලා 108ක් ජාති හැදෙනවා ලෝකේ හැදෙන 108 කයලකින්. මේක තමයි විද්‍යාඥය බුදුදහම පිළිගන්න විශේෂ හේතු. විද්‍යාඥය මහා විද්‍යාඥයා කියලා බුදුරන් වහන්සේට කියන්නේ හේතුව ඔය. අද හොයලා තිබුණාම හොයපියකේ අවසානයේ බුදුදහමේ ප්‍රතිඵලය. ලෝකයන් හෙව්වත් ඉතරයි. ඒ හරි ගැඹුරු තැන් මේවා. ඒ මේවා විග්‍රහ කරලා දුන්නාම ඒවා තේරුම් ගන්න පුළුවන් අය බොහොම ටිකයි ඉන්නේ. අනික අයහන්නේ මොළ පොත්වල තියෙනවාද අටුවාවෙත් නැහැ, පෙළදහමෙත් නැහැ, කොහෙත් නැහැ. හිතු මත මේ කියන්නේ මිනිස්සු රවට්ටනවා කියනවා. හැවටෙනවා කියලා කියන්නේ දන්නේ නැති නිසා දන්න විද්‍යාඥයෙක් ඉන්නවා නම් පුදුම විදිහට මේක දකිනවා. මේ තේරුම් ගන්න ඕන කාරණාව. ඉතින් මේ ලෝකෙ ගැන පෙන්වන්න වත්තන්න නෙමෙයි හදන්නේ. බුදුරජාන් වහන්සේගේ අසීමිත ඥානෙ දැකලා අසීමිත ප්‍රඥාව අසීමිත බුද්ධිය තුලින් මෙච්චර උත්තමයන් වහන්සේ නම ලෝකෙට අපිට කරන්න කිව්වේ මොකද්ද? සසර දුකයි මේකෙ මිදියල්ලා. සදහටම මිදියල්ලා. මෙන්න ක්‍රමයේ කියා දුන්න අන්නේ වටිනාම දේ ගන්න තමයි මේ කියා දෙන්නේ. වටිනාදී උන්වහන්සේ දැක්ක නිගමනය කර වටිනාදී කරා ගිනියන්දයි මේ ටික කියන්නේ. නැතුව ලෝකෙ නවත්තන්නවා ලෝකෙ විද්‍යාව බුදුරයන් වහන්සේ දන්නවා උඹලට වැඩිය බුදුහාමුදුරු දන්නවා කිය එක මේකේ උද්දාමයෙන් එහෙම නෙවෙයි මේ කියන්නේ. අන්නේ ලෝක විද්‍යාවේ වටිනාකම පෙන්නලා එවන්ද උතුම් විද්‍යාඥයා දුන උත්තම තීරණයක් තියෙනවා. මොකද්ද? මේ ලෝකෙ දුක් ගොඩක්. චන්දරාගය නිසා දුකට හේතු වෙලා දුක්ඛ සමුදය හට ගන්නවා. අන්නේ ලෝකෙට තියෙන චන්දරාගයේ නිරෝධ කළා දැම්මහම දුක නිරෝධ වෙනවා. ඒකට මාර්ගයේ මේ යථාර්ථය දැනගෙන වෙලා හිටන් යථාර්ථය සීකරන්න. සීකරනකොට ඇත්ත වෙනි. ඔන්න ඔය කිව්ව චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා දෙන්න තමයි බුදුරජාන් වහන්සේ ලෝකේ පහළලා ওই ටික දුන්නේ. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ දුන්න අපිට ගන්න කිව්ව උපරිම ප්‍රතිඵලයේ මහා විද්‍යාඥයා ගන්න කිව්වේ සැරසෙන එකම ප්‍රතිඵලයේ ওই චතුරාර්ය සත්‍ය දැකලා නිවන අවබෝධ කරගන්නේ.
අපි මේ ටික විග්‍රහ කරන්නේ මේ ලෝක ගැන උද්දාමයේ වින්ද නෙමෙයි, බුදුරන් වහන්සේ මේ ලෝකේ දන්න කෙනෙක් කිය කී ඉඳගෙන උද්දාමෙන්ද නෙමෙයි. ඒ දන්න උත්තමයන් වහන්සේ දැනගෙන කිව්ව දෙයක් තියෙන අපිට යහපතට. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන දුකෙන් නිදහස් වෙන එක. එහෙනම් අපි ඒ සියල්ලම අරගන්න ඕනේ. ඔන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ පරමාර්ථය කරා. ඔකයි තේරුම් ගන්න ඕනේ. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.